ඕනම කෙනෙකුට ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙසක් සැරසිල්ලක් මං කියලා දෙන්න යන්නේ. අපිට මේකට ඕන වෙනවා එපෝ කොළ ඔගටි කැමති පාටක් අරගන්න පුළුවන්. මං අරන් තියන්නේ මේ කහ පාට සහ ඒ වගේම තවත් පාට සුදු පාට එපෝ කොළෙකුත් ඕන වෙනවා. අපි බලමු දැන් කොහොමද මේ නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මේ එපෝ එක හරියට හරි මැදින් දෙකට නවනවා. එක හරිම සරලයි. මේ ආකාරයට නම ගන්නවා. ඊට පස්සේ මේ නමපු මේ කොන් දෙක තියෙන හරියෙන් සෙන්ටිමීටර් එකහමාර එකහමාර දකුණු පැත්ත සහ වම් පැත්තට ලකුණු කර ගන්නවා. මේ ලකුණු කරගත්ත කොටස් දෙක තිත් දෙක අපි ඉරකින් යා කරනවා. සෙන්ටිමීටර් එකහමාර එකහමාර තියලා තියන්නේ. දැන් අපි මේ නවපු මැද කොටස තියෙනවානේ, ඒ කොටසේ සෙන්ටිමීටරේ ගානේ මාක් කරගන්නවා. අපි දැන් මේ මාක් කරගත්ත ඉර තියෙන තැනිනුත් මේ විදිහට මේ උඩින් මාක් කරගත්ත විදිහට සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ ලකුණු කර ගන්නවා. මේ ආකාරයට දැන් අපි මේක කපා ගන්න ඕනේ. මේ ඉර ඉඳලා මෙතන මේ මාක් කරගත්ත ඉර ළඟට ඉතරයි අපි මේ සෙන්ටිමීටර් එකහමාරේ කොටස කපන්නේ නැහැ. මේ ආකාරයට අපි දැන් කපා ගත්තම මේ විදිහට තමයි පේන්නේ. අපි දැන් මේක කපා ගන්නේ පාට ඉපෝ කොලේ. දැන් මේ සුදු පාට ඉපෝ කොලේ අරගෙන මේකේ අපි සෙන්ටිමීටර් 15ක ප්‍රමාණය මේ විදිහට ලකුණු කර ගන්නවා. දැන් ඒ ලකුණු කරගත්ත ඉරි දෙක මේ විදිහට යා කරලා අපි මේක කපා ගන්නවා. මේ විදිහට තියෙන තමයි එම කරගන්න. දැන් අපි මේ කෙළවර දෙක ගම් ගාලා අලෝ ගන්නවා. හොඳට ඇලවෙන ගම් වර්ගයක් එකට ගන්න ඕනේ. දැන් අපි මේ කෙළවර අලව ගන්නවා.
මේ විදිහට තමයි අලව ගත්තට පස්සේ අපිට පේන්නේ. දැන් අපි මේ සුදු පාට ඒපෝකලෙන් අපි කපාගත්ත කොටසත් බකට් එකක හැඩයට අලව ගන්නවා. ඊළඟට දෙක තමයි මෙහෙම අලව ගත්තම ඊට පස්සේ අපි මේක මේකට දාගන්නවා. ඔයගොල්ලන්ට හරි පහසුවෙන් ලස්සනට කරගන්න පුළුවන් නිර්මාණයක්. පොඩි ළමයෙකුටත් කරන්න ලේසි. උඩ කෙල්ලනවා නම් මේකට මේ විදිහට සවකොළ වලින් ටිෂු වලින් මේ විදිහට රැලි ටිකක් දාගත්තම තවත් ලස්සනයි. ඉතින් බලන්න ඔයගොල්ලෝ මේ විදිහට කරලා විසක්කකට ලස්සන නිර්මාණයක් වෙයි. ඉතින් මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.